අගසෙවණින් අපි ඔබේ ජීවිතයට බොහෝ දේ එකතු කරා. ඔබ දන්නවා ගහරුවාදා නුගසෙවණ අවසන් විශේෂාංගයේ ආයුර්වේද සුව හමුව. අද අපි ටිකක් බහුලව සමාජයේ දකින්න ලැබෙන රෝගී තත්ත්වයක්. නමුත් අපි නිවැරදිව හඳුනා නොගන්න රෝගී තත්ත්වයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ස්නායු රෝග පිළිබඳව ඔන්න ටිකක් වැඩිපුර කතා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් මැදිරියට ඇවිත් ඉන්නවා, අපිත් එක්ක එකතු වෙනවා ආයුර්වේද වෛද්‍ය ශිහාන් ප්‍රනාන්දු වෛද්‍යතුමන්. ආයුබෝවන් සුබ උදෑසනක් කියලා ඔබතුමන් මුලින්ම පිළිගන්න. මං ආරම්භයේදීම කිව්වනේ වෛද්‍යතුමනි, බහුලව සමාජය තුළ ස්නායු රෝගී තත්ත්වයන් දකින්න ලැබෙනවා. නමුත් අපි ඒක නිවැරදිව හඳුනගන්නේ නැහැ මේක ස්නායු රෝගයක් කියලා. ඇත්තටම අපි ස්නායු රෝගයක් කොහොමද හඳුනගන්නේ? ඔව් අරුණි, මූලිකවම අපි සාමාන්‍යයෙන් ස්නායු රෝගයකදී හිරිවැටීම, විශේෂයෙන්ම අපිට අත් දෙක හිරිවැටීම වෙන්න පුළුවන්, බෙල්ල ආශ්‍රිතව හිරිවැටීමක් වෙන්න පුළුවන්, පාද හිරිවැටීමක් වෙන්න පුළුවන්. මූලිකවම හිරිවැටීම මූලිකත්වය අරගත්තට පස්සේ දෙවනුව වේදනාව අපිට. එතකොට දැවිලි ගතිය, දැවෙන ගතිය. එතකොට ඒ එක්කම අපිට සාමාන්‍යයෙන් පාදවල වගේ නම් අපිට ඇවිදිනකොට බැලන්ස් එක නැති වෙනවා. ඒ කියන්නේ අපිට සමබරතාවය නැති වෙන තත්ත්ව වගේ අවස්ථාවල් මූලිකවම අපිට රෝග ලක්ෂණ විදියට දකින්න පුළුවන්. තව දෙයක් තමයි ඊට අමතරව අපිට හිතන්නේ නැති අවස්ථාවලදී අධික හිසේ කැක්කුමක්, ගොඩක් දුරට හිස පිටුපස ආශ්‍රිතව අධික වේදනාවක් එක්කම අපිට ලොක් වෙන, ඒ කියන්නේ අපිට තදවීමක්, පේශී තදවීමක්, පේශී ඝනවීමක් වගේ දෙයක් සිදු වුණොතින් ඒ එක්කම අපිට කට හඬ ගොත ගැසීමක්, ඒ වගේම ඇස්පිය ගැහෙන ගහන වාර ගාන වැඩිවීමක්, ඒ වගේම එක ඇහැක් හරියට පිය නොහැලීමක් වගේ වගේ විශාල මේ මූලික මේ අවස්ථාවල් කීපයක් අපිට ඇත්තටම මූලිකව දකින්න පුළුවන්. ඒවල ස්නායු රෝගවල මූලික ලක්ෂණයක් හැටියට බොහෝ අවස්ථාවලදීම අපිට දැක ගන්න පුළුවන්. සරලවම ගෙදරදී මට මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් මේක ස්නායු රෝගයක් විය හැකියි කියන අනුමානයට එන්න පුළුවන්. ඒ ඔස්සේ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, දැන් ස්නායු රෝගයක් ඇති වෙන්න තියෙන හේතු මොනවද? ඒ කියන්නේ කොහොමද ස්නායු රෝගයක් ඇති වෙන්නේ? ඔව් වරුණි, මූලිකවම ජානමය හේතු වෙන්න පුළුවන් අපිට. ජානමය හේතු මත අපිට එහෙම මූලිකම අපිට ස්නායු රෝග එන්න පුළුවන්. ඒක උපතෙදිම එන්න පුළුවන්, සමහරට අවුරුදු 10 පහු වුණාම එන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම ගත්තොතින් ඔය අපි නෑනම සිනා විවාහ මත විවාහය සිද්ධ වෙන අවස්ථාවලදී පළවෙනි දරුවාට බොහෝ දුරට අපි අත්දැකීමෙන් දැකලා තිනවා ජානමය වශයෙන් ස්නායු රෝගයක් අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. මට ඒ තාත්තට ස්නායු රෝගේ තියෙන්නම අවශ්‍ය නැහැ. එතන ජානමය බලපෑමක් අපිට ඒ ආශ්‍රිතව අනිවාර්යෙන්ම එතන එන්න පුළුවන්. එතකොට දෙක තමයි මූලිකවම අපි ගන්නවා ආයුර්වේදයේ හැටියට වාත දෝෂය කිපීමෙන්. ඒ කියන්නේ මේ මම ගොඩක් සරලව කියන්නම්, සාමාන්‍යයෙන් වාත රෝග 80ක් කියලා අපි ආයුර්වේදය සඳහන් වෙනවා. එතකොට හැම එකක්ම ගොඩක් වෙලාවට වාත දෝෂය මුල් කොටගෙන තමයි අපිට ස්නායු රෝගයක් හටගන්නේ. අපිට ඒක හදිසි අනතුරක් මත සිද වුණ තුවාල තත්ත්වයක් වෙන්න පුළුවන්, තැල්මක් මත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කොඳු යටපෙළට හානියක් වුණ එකක්, සුෂුම්නාවට හානියක් වුණ එකක් වෙන්න පුළුවන්, මානසික හේතු මත එන්න පුළුවන්. එතකොට දියවැඩියාව වැඩි මේ වැඩි ප්‍රතිශතයක තියෙන කෙනෙක්ට වෙන්න පුළුවන්, අධි රුධිර පීඩනයේ තියෙන තත්ත්වයක් කෙනෙක්ටත් ඒ තත්ත්වය අපිට ඇතිවීමේ හැකියාව සෑහෙන දුරට බලපානවා. ඒකෙන් තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕන, මෑත කාලීනව අපි ආයුර්වේදවල පැමිණෙන රෝගින් දිහා බැලුවම කොරෝනාව රෝගය, කොරෝනා රෝගයට ගොදුරු වුණ පිරිසට ස්නායු රෝග වැඩි වෙලා තියෙනවා, අවදානම වැඩි සෑහෙන. ඉතින් ඒ නිසා අපිට ඒ වගේ තියෙන රෝග, එතකොට විශේෂයෙන් දියවැඩය, මධුමේහ තත්ත්ව තියෙන රෝගීන්, ඒකම මේ අපිට මේ අධි රුධිර පීඩනයේ තියෙන කට්ටිය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි කියන එක තමයි මට මූලික වශයෙන්ම කියන්න තියෙන්නේ. දැන් වෛද්‍යතුමනි, දැන් අර මුලින්ම අහපු ප්‍රශ්නෙත් එක්ක සමහර විට මේ ප්‍රශ්නේ බද්ධ වෙලා තියෙන පුළුවන්. දැන් අපිට වෙනත් රෝගී තත්ත්වයක් නම් සරලවම හඳුනා ගන්න පුළුවන්. දැන් උදරාබාධයක් නම් උදර ආශ්‍රිතව වේදනාවක්, පාදයේ මොකක් හරි ගැටලුවක් නම් ඒක එහෙම. හැබැයි ස්නායු රෝගයක් කියන එක මුළු ශරීරය පුරාම
මේ විහිදී තියෙනවා මේ ස්නායු පද්ධතිය. එතකොට ඕනෑම තැනක රෝගී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ කියන්නේ ස්නායු රෝග වර්ගත් ටිකක් වැඩිපුර ඇති. ඔව්, ඇත්තෙන්ම කියනවා නම් මේ ස්නායු රෝග වල අපි මූලිකවම අපි මේක අපිට අහන කට්ටියට පැහැදිලි වෙන විදිහට අපි කතා කරොත් මූලික වශයෙන්ම අපිට හිස ආශ්‍රිතව අපිට පුළුවන් අභ්‍යන්තර ලේ ගැලීමක් මත එන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට ඇත්තටම සම්බන්ධ වෙන්න පුළුවන් මම අර ඉස්සල්ලා කිව්වා වගේ දියවැඩියාව අධික රුධිර පීඩනය පාලනය නොකිරීම, එතකොට මානසික හේතු ලොකු මේ ප්‍රෙෂර් එකකින් ඒ කියන්නේ වැඩ කරනවා නම් මොන හරි දෙයක් කරනවා නම් ඒක සමහර අයට ඉන්නවා දරා ගැනීමේ ශක්තිය නැතිවීම මතත් ඒ වගේ හේතු විශාල සංඛ්‍යාවක් ඇත්තටම තියෙනවා. ඇත්තටම කියනවා නම් මොළය ආශ්‍රිතව පටන් ගත්තොතින් අපි කිව්වොතින් අභ්‍යන්තර ලේ ගැලීමක් මත මූලික වශයෙන් කුඩා මොළය හරහා අපිට කුඳුවැට පෙළ දිගේ එන සුෂුම්නාවට සුෂුම්නාවෙන් අපිට පිටතට එන ස්නායු වලට අනිවාර්යෙන් සංවේදන දැනෙන්නේ නැහැ කුඩා මොළය හරහා දෙන මේ සංවේදන. එතකොට ඒක මත තමයි ගොඩාක් වෙලාවට අපි ඔය පක්ෂාඝාත රෝගය මූලිකවම ගත්තොත්. එතකොට ඒක මත අත්වලට සංවේදන දැනෙන්නේ කියන අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් මෝටරින් සෙන්සරින් පැති සංවේදන දැනීම සහ අපිට ක්‍රියා කිරීම නැතිකම. එතකොට එකක් මූලිකවම ඒක ගන්න පුළුවන්. එතකොට ආයෙ ගන්න පුළුවන් මේ මඤ්ඤ ස්තම්භ ඒ කියන්නේ ගොඩක් මූලික වෙලාවට මේ බෙල්ලේ පිටිපස පේශීන් ඝනවීම. එතකොට බෙල්ලේ පිටිපස පේශීන් ඝනවීම මත අපිට වෙන්න පුළුවන් සිද්ධි කීපයක් තියෙනවා. එකක් තමයි කාලාන්තරයක් තිස්සේ පේශී ඝනවීම මත අපිට ග්‍රෛවී කශේරුකා අස්ති අතර මූලිකවම කැල්සියම් තැන්පත් වීම මත දෙයත් වලට යන මූලිකවම මේ ස්නායු තදවීම මත අපිට හිරිය දැවිල්ල වේදනාව ඒක මූලිකවම ගන්න පුළුවන්. ඔය රෝගී තත්ත්වය දැන් වර්තමානයේ ටිකක් බහුලව දකින්න ලැබෙනවා නේද? ඔව් එහෙමයි. එතන එහෙම පැහැදිලිවම තියෙනවා අපේ සායන වලටත් අපිට වැඩිපුර තියෙනවා. එතකොට ඒකෙදී අපිට ජංගම දුරකථනයේ හේතුවක්ද? මූලිකවම ජංගම දුරකථනය සහ ඒකෙදී අපි ගොඩක් වෙලා පරිගණක ආශ්‍රිතව වැඩ කරන අවස්ථාවලදී අපි එකම ඉරියව්වෙන් වැඩ කිරීම මත තමයි බොහෝ දුරට ඒ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් අපි අර කොරෝනා කාල පරිච්ඡේදයේදී අපි යංගම දුරවර්තන වලට සහ කම්පියුටර්ස් වලට මේ ඒ ඇබ්බැහිවීම සහ ඒ ක්‍රියා කිරීම මත එකම ඉරියව්ව භාවිතය තමයි ගොඩාක් වෙලාවට අපිට ගැටලුවට මූලික හේතු වුනේ. සාමාන්‍ය විනාඩි 20කින් විතර ඉරියව වෙනස් කරන්න අනිවාර්යයෙන්ම තියෙනවා. මේකේ දැන් බැලුවොතින් මේකේ බටහිර වෛද්‍ය ක්‍රමේ පවා අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ පවා තියෙනවා. හැම තිස්සෙම එක දිගට ඉන්නකොට අපි පරිගණක ආශ්‍රිත වැඩ කරනවා විනාඩි 20කට වරක් පොඩ්ඩක් වටපිටාව හෝ බලලා ඉවර වෙලා චුට්ටක් හැරෙන්න ඕන. අපේ දෘෂ්ටිය පොඩ්ඩක් ඈතට යොමු කරන්න ඕන. ඒ වගේ මූලිකවම සිද්ධිය ඒක තියෙනවා. එතකොට ඒක මතම එනවා මේ අරුණි අවබාහක රෝගය කියලා එනවා අපිට. ඒකත් ඇවිල්ලා මාංශපේශී ඝනවීමක් මත තමයි මූලිකව එන්නේ. එතකොට ඒක අපි වෙස්ටර්න් මේ විදියට කියනවා දැන් ගොඩක් කට්ටිය දන්නවා ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියලා. එතකොට ඒ ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියන හේතුව මතත් ඒ කියන්නේ ඇත්තම අවබාහක රෝගය වෙන අත උස්ස ගන්න බැරුව වෙනවා පොඩ්ඩක් ඉස්සලාම. කාලයක් ගියාම අත හොඳටම උස්සන්න බැරි වෙනවා. ඊට පස්සේ එතන වෙන්නේ ඇවිල්ලා කැල්සියම් තැන්පත් වීමක් හේතුවෙන් ඊට පස්සේ ඒ අත උස්සන්න බැරුවම එකම ඉරියව්වේ තියාගත්තට පස්සේ එතනින් ස්නායු තදවීම මත අතට හිරිය දැවිල්ල වේදනාව වගේ තත්ත්ව අපිට ඇති වෙන්න මූලිකවම එතන පුළුවන්. ඒක තමයි මූලිකම මේ කියන්න තියෙන වර්ගවල තියෙන්නේ. ඉතින් ඒක දැන් ඇත්තටම කියනවා නම් අපිට කොඳුයට පෙළ ආශ්‍රිතව ගත්තොත් අපි අහලා තිනවා දැන් ගොඩක් වෙලාවට සයිටිකා කියන රෝගය කියන්නේ මේ බටහිර විදියට සයිටිකා කියලා සයිටිකා ස්නායුව තදවීම රුද්‍රශී කියලා අපි සඳහන් කරන රුද්‍රශී කියන රෝග තත්ත්වය. එතකොට ඒක මතත් ගොඩාක් වෙලාවට ලංකාවේ මම හිතනවා 100%ට 50%කට කිට්ටු වෙන්න තමන්ට හොඳු වැට පෙළ ආශ්‍රිතව අපි කියන්නේ ලම්බා ඒරියා කියලා අර මේ බටහිර වෛද්‍ය ක්‍රමෙන් හම්න අපි කියන්නේ කටි කශේරුක ආශ්‍රිතව ස්නායු තදවීම මත ගොඩාක් වෙලාවට පාද දැවිල්ල පාදවල හිරිගතිය වේදනාව එතකොට බැලන් අපිට සමබරතාවයේ නැති ගැටලුව ඒ ඔක්කොම අපිට ඇත්තටම
සෑයන බලාගන්න පුළුවන්. එතකොට දැන් මම අරට පැහැදිලි වෙන්නේ නැති ඔළුවේ ඉඳන් ගත්තම කකුල් දෙපතුල දක්වාම අපිට ස්නායු රෝග දකින්න පුළුවන් සමහරු මේ කකුලේ පුංචි ඇඟිල්ලට යන කල්ප පැහැදිලිව. එතකොට ඒ අවස්ථාවේදී අපිට මේ ඒක සමහර අය දන්නේ නැහැ මේක ස්නායු රෝගයක් කියන මේ සිද්ධිය සංසිද්ධිය. එතකොට මේකේ මං මට පොඩ්ඩක් කාල වේලාව මට පොඩ්ඩක් මාව දැනුවත් කරන්න. අපි ආතරයිටිස් රෝග තත්ත්ව කියලා ගමුකෝ. සාමාන්‍යයෙන් අපිට වයසකට එක්ක සාමාන්‍යයෙන් අපි කාන්තාවක් නම් අවුරුදු 45 50 පැන්නම ඒගොල්ලන්ගේ අස්ථි වෙනස් වීම සිද්ධ වෙනවා ඒ කාලත් එක්ක, ඒ අපේ මේ මා ශුද්ධි චක්‍රයත් එක්ක ඒ විදියට. එතකොට ඒ වෙනකොට අපිට බොහෝ දුරට මේ සන්ධිවල තියෙන අපිට ශ්ලේෂ්මල පටල, එතකොට ඒට ගත්තම ඒ ශ්ලේෂ්මල පටල මදකම, ඒට අමතරව ඊට පස්සේ දෙවනිය අදියරට එනවා කාට්ලේජ ගෙවීම වගේ අවස්ථාවන් වලදී ඊට පස්සේ ඒ අවස්ථාව වෙන්නේ ස්නායු තදවීමක්ම තමයි. ඒක හැම අස්ථියකම හැම හන්දියකම අපිට වෙන්න පුළුවන්. ඉතින් දැන් ඒකේ අපිට වයසකට ගියාම වයස නිසා මෙහෙම අපි ආතරයිටිස් කියලා වරදවා හඳුනා ගැනීමක්ද වෛද්‍යතුමනි? අපිට සමහර අවස්ථාවලදී තියෙනවා අපි ඒක ඔය දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේදී ඩිජෙනරටිව් ස්ටේජ් කියනවා. ඒ කියන්නේ අපිට මේ මධ්‍ය කාලේ අපිට පන්නගෙන ගියාම ගෑනු කෙනෙක් ඉනන් අවුරුදු 48 50 කියලා ගමුකෝ වර්ණි. එතකොට ඒ කාලේදී අපිට අපි බලපෑම එන්නේ, ඒ කියන්නේ ඇත්තටම ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනයේ ඌනතාවය මත මූලිකවම ඒ අස්ථි සන්ධි ගෙවීමක් ඇතිවෙන්න මූලික හේතුවක් තමයි අර ඒකේ තියෙන ශ්ලේෂ්මල පටල හිඟකම. එතකොට ඒකේ ඊළඟ අදියරට තමයි අපිට ওই ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්ව සහ ඒ වගේ එන්න බලේ. ඒකට එකක් සම්බන්ධයි. ඇත්තටම ඒ කියන්නේ අපිට ඒ මතම ආතරයිටිස් එනවා, මා ශුද්ධිය මතම නැවතීම් මත ආතරයිටිස් එනවා කියන සිද්ධියට වඩා ඒක පොඩ්ඩක් සංකීර්ණයි කියලා මම ඒකයි අදහස් කරේ. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. එතකොට අධික මාත්‍රාවෙන් අපි ගොඩක් වෙලාවට ඖෂධ ගැනීම ඒකත් එක්තරා මූලිකවම හේතුවක් තමයි ස්නායු රෝගවලට. මොකද විශේෂයෙන් වේදනානාශක වගේවා බටහිර වෛද්‍ය ක්‍රමේ වෛද්‍ය අනුමැතියක් නොමැතිව ගන්න පිරිස ඕන තරම් අපි දැකලා තියෙනවා. ෆාමසියට ගිහිල්ලා ප්‍රිස්ක්‍රිප්ෂන් එක දෙනවනේ, ප්‍රිස්ක්‍රිප්ෂන් එක නොදී ඉල්ල ගන්න පිරිසුත් තියෙනවා. ඉතින් ඒ මතත් අපිට දකින්න පුළුවන් මේ ඒ ස්නායු ආශ්‍රිත රෝග වැඩි වෙන ස්වභාවයක්. සංවේදනා නැති වී යාමට අමතරව තව දරුණු රෝගී තත්ත්ව නැති වෙන්නත් පුළුවන්. පුළුවන්. එතනදී සංවේදන දැනී යාම වගේම ඒක අපි අර හිරියත් එක්ක සම්බන්ධ නිසා තමයි අපි එහෙම ඒක සඳහන් කරන්නේ. මෙතනදී අපිට තව දෙයක් තියෙනවා. අපිට ගොඩක් අවස්ථාවලදී අපි අවුරුදු 30ට අඩු අපි ගත්තොතින් ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවයේදී ඒ භාවිතා කරන සමහර මේ එන්නත් වර්ග වෙන්න පුළුවන්. ඒක මේ එන්නත් වර්ග කියලා මම එතනින් අදහස් කරන්නේ මද්‍රව්‍ය ගන්න පුද්ගලයෝ ගැන විශේෂයෙන් කිය සඳහන් කරෝතින්. එතකොට ඒ ගන්නු ලබන ඖෂධ සමහර ඒවා ඇත්තටම අධික්‍රියාකාරී අපි ඔය මිග්‍රේන් වලට දෙන බෙහෙත් වර්ග. එතකොට අපි හිතනවා මානසික රෝග මත දෙන බෙහෙත් වර්ග. ඒවා ඒ රෝගීන් නෙවෙයි දැන් අපේ කාණ්ඩ පුරුදු වෙලා තිනව සාමාන්‍ය ඒ බෙහෙත් වර්ග අධි මාත්‍රාවෙන් අරගෙන වෙනමම වින්දනයක් ලැබීම සඳහා මේ සියලුම හේතු බලපානවා ස්නායු රෝග සඳහා. මං කියන්නේ මේ බාහිරමය හේතු. ඉතින් එතකොට අපි ගොඩක් වෙලාවට අංශභාගය කියන එතකොට පක්ෂාඝාත රෝගය ඒක වයසත් එක්ක අර මම මුලදී සඳහන් කරා වගේ දියවැඩියාව හා මේ රුධිර මේ ප්‍රෙෂර් එක බ්ලඩ් ප්‍රෙෂර් එකත් එක්ක අධිරුධිර පීඩනයත් එක්ක එන බලපෑම වගේම තමයි අධිරුධිර පීඩන අවරුධිර පීඩන දෙකම වෙන්න පුළුවන්. අවරුධිර හයි බ්ලඩ් ප්‍රෙෂර් ලෝ බ්ලඩ් ප්‍රෙෂර් කියන එක වෙන්නම එතන රුධිර පීඩනයේදී ගොඩක් වෙලාවට හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන තත්වය හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන තත්වය මත තමයි. ඒකෙදි මම අර ඉස්සෙල්ලා සඳහන් කරා මානසික රෝග හිතන විදිය අපිට අධික පීඩන මත එතනදී තමයි ගොඩක් වෙලාවට මොළය ආශ්‍රිතව මේ අපි රෝගී තත්ත්වයන් මතුවෙන්න පුළුවන් හේතු. අතුරු ප්‍රශ්නයක් අහන්න හිතුණා. අපි මේ මම පෞද්ගලිකව ඇත්තරම දැකලා තියෙන කාරණාවක් වෛද්‍යතුමනි, රුධිරේ සීනි මට්ටම වැඩිපුර තියෙන කෙනෙක්ට දැන් අපි කියන්නේ බ්ලඩ් ෂුගර් තියෙන කෙනෙක්ට ඒකත් අඩු වැඩි වීම වෙන්න පුළුවන්.
වැඩිම මට්ටමකට ගියොත් කෝමදත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් රුධිරයේ සීනි මට්ටම සීමිත විදිහට අඩු වුණාම ස්නායු රෝගී තත්ත්වය නැතෙන්න පුළුවන්. ඔව් මෙහෙමයි තියෙන්නේ. එතනදී රුධිරයේ සීනි ග්ලූකෝස් මට්ටම රුධිරයේ සීනි මට්ටම අඩු වුණාට පස්සේ එතන අපිට පැහැදිලිවම එනවා මොලේට අපේ මොලේට රුධිර සැපයුම සපයන්න තියෙන, ඒ කියන්නේ ඇත්තටම කියනවා මොලේට රුධිර සැපයුම අඩාල කරනවා. ඒක මත තමයි ගොඩක් වෙලාවට බලන්න මේවා මොනවාද මධුමේහ තත්ත්වයේදී සීනි මට්ටම අඩුවන අවස්ථාවකදී අපිට ඒත් අමතක වීම අමූලික වශයෙන්ම දැනෙන දේ තමයි අපිට අමතක වීමක් තියෙනවා. ඒ විදිහට අධික දාඩියක්. එතකොට ඒ එකම සමහර වෙලාවට එතන ක්ලාන්තය ඇති වෙලා ඉවරලා වැටෙන මට්ටමක්. ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අඩු වෙනවා ඇත්තෙන්ම කියනවනම්. ඉතින් එතකොට ඒක මත අර මොලේට රුධිර සැපයුමක් හරි නිසියාකාරව නොලැබෙන හේතුව මතත් අපිට ස්නායු වලට නියම, ඒ කියන්නේ හරියට කියනවනම් ස්නායු වලට රුධිර සැපයුම සහාය පෝෂණ නැතිකම මත අර වගේ සිද්ධියක් වීමේ හැකියාවක් තියෙනවා. හරි, ස්නායු රෝග පිළිබඳව මම හිතනවා සෑහෙන දේවල් අපේ කතා බහ ඇතුළ දැනුවත් වෙන්න ඇති අපේ කතා බහ අහගෙන ඉන්න කෙනෙක්. ඊළඟට මතුවෙන ප්‍රශ්නේ වෛද්‍යතුමනි, ස්නායු රෝගී තත්ත්වයක් හඳුනාගත්ත තින් ඒ වෙනුවෙන් කරන්න තියෙන ප්‍රතිකාර මොනවද කියන කාරණා. මෙහෙමයි, අපි මූලිකවම ගමුකෝ මාන්‍ය ස්තම්භ කියලා මම ඉස්සෙල්ලාම පටන් ගත්ත මූලිකවම මේ බෙල්ලේ පිටිපස පේශී ඝනවීම. එතකොට මූලිකවම අපිට මේ පේශී ඝනවීමකදී අපි දන්නවා මූලිකවම ව්‍යායාමයක් හරියට නොමැතිකම. ඒ කියන්නේ අපි මං මූලිකව කිව්වා පරිගණකාශ්‍රිතව වැඩ කරනකොට එකම ඉරියව්වේ සිටීම. එතකොට පේශිය ඝන වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒකට ප්‍රතිකාර විදියට මූලිකවම නිවසේදී කරගන්න පුළුවන් දෙයක් විදියට මූලික කිව්වොත් අනිවාර්යෙන් අපිට බෙල්ල ආශ්‍රිත පේශී ලිහිල් කරන ව්‍යායාම වගේ දෙයකට යොමු වෙන්න පුළුවන්. අපි හිතමුකෝ මේ මාන්‍ය ස්තම්භ ගැටලුව මත රෝගී තත්ත්වයේ මත අපිට ගොඩක් උස් පහත් කිරීමේ හැකියාව නැතිවීම වගේ අවස්ථාවලදී අපිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විදියට මූලික තෙල අභ්‍යංගගත කිරීමක් පොට්ටනි තැවීමක් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඊටත් එහා ගිහිල්ලා අපිට නිල තෙරපීමක් සම්බාහනය කිරීමක් මත කරන්න පුළුවන්. එතකොට මේ හැම එකකදීම අපිට මූලිකම වාතනාශක කෂායන්, එතකොට ගුලි, කල්ක, එතකොට ඒ චූර්ණ වර්ග අපිට එහෙම දෙන්නත් පුළුවන්. ඒක මාංශපේශී ලිහිල් කිරීම සහ රුධිර සැපයුම නිසියාකාරව පේශී මත මේ සැපෙන විදියට. එතකොට අපිට දැන් ඒකට වඩා පොඩ්ඩක් ඇඹුරට ගියොත් අපි හිතමුකෝ අපිට අංශභාග තත්ත්වයක් මත ආපු මේ රෝගී තත්ත්වයක් ස්නායු තියෙන ගොඩාක් වෙලාවට අපිට දැන් මේ කාලේ බහුලව දකින්න පුළුවන් අරුණේ අංශභාග රෝග තත්ත්ව විශේෂයෙන් අර කොරෝනා හැදුනට පස්සේ, කොරෝනා පීරියඩ් එකෙන් පස්සේ. එතකොට ඒකෙදී අපි මූලිකවම කරන්න ඕන අපිට අභ්‍යන්තර රුධිර, ඒ කියන්නේ පාලනය කරන්න බැරි රුධිර මේ වෑහිමක් තියෙනවා නම් ඒක මත අපි මූලිකවම කරන්නේ රෝහල්ගත කිරීමක්නේ. එතකොට එතනින් කර යුතු මූලික සිද්ධි කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඒක එතන අභ්‍යන්තර ලේ ගැලීම නැවත්වීම, එතකොට ඒකට අවශ්‍ය ඖෂධ දීම, එතනින් මොලේ ඒ සෛල මැරීම මත ස්නායු පද්ධතියට වෙන හානි අවම කර ගැනීම වගේ සිද්ධීන් කීපයක් අපිට පැහැදිලිව මෙතනදී බලා ගන්නත් පුළුවන්. ඒකට ප්‍රතිකාර මූලික වශයෙන් රෝහල්වල අවශ්‍ය මූලික ප්‍රතිකාරය දෙනවා. ඒ දුන්නට පස්සේ ඒගොල්ලෝ ව්‍යායාමවලට යොමු කිරීමක් කරනවා. ඇත්තටම ඒ වගේ රෝගියෙක් ඒ මූලික තත්ත්වයෙන් ගැලවුණාට පස්සේ අපිට සිංහල වෛද්‍ය ක්‍රමයේදී ඇත්තටම මූලිකවම ලේසි ස්නායු ටික පණගස්සනවා කියන කතාව. ඒ කියන්නේ ඒකෙදී අපි මූලිකවම පොට්ටනි තවන එක, පොට්ටනි තැවීම. එතකොට මාන කසාය කියලා වර්ග කීපයක් තියෙනවා. එතකොට ඒ වාතනාශක කසාය, මාන කසාය ලබා දීම, ගුලි, කල්ක, චූර්ණ ඒ ලබා දීම. ඉතින් ඒ සියලුම මේ ටික අපි මූලිකවම ආයුර්වේද හැටියට කරන්න ඕන. එතකොට ඉතින් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඒවා ලබා දීමේදී අපිට ඒ රෝගියාට මධුමේහ තත්ත්ව තියෙනවද, එතකොට රුධිර මේ කොහොමද පාලනය, කොහොමද රුධිර පීඩන තත්ත්ව තියෙනවද. එතකොට ඊට අමතරව
මේ මූලිකවම ගැස්ට්‍රයිටිස් තත්ත්ව තියෙනවද කියලා හොයලා බලලා ඒ අනුව තමයි අපිට ලොකු වගකීමක් තියෙනවා ඒකේ ප්‍රතිකාර කිරීමේදී. සාමාන්‍යයෙන් මේ ගැස්ට්‍රයිටිස් තියෙනවා සිංහල බෙත් සුදුසු හව නොසුදුසු වගේ මතයක් තියෙනවා. නෑ ඔව්වර්ණි නෑ ඔව්වර්ණි මෙහෙමයි තියෙන එක මම විශේෂයෙන්ම කියන්න ඕන නෑ. අපිට ගොඩක් වෙලාවට අපිට ගැස්ට්‍රයිටිස් එකේදී මූලික වර්ගවලින් අපිට අම්ල පිත්ත රෝගය කියලා හඳුන්වන්නේ එතනදි මම රහපු නිසා කියන්නම්. ඒ අවස්ථාවේදී අපිට අභ්‍යන්තරයේ තුවාල හෝ නැත්නම් පිත වැඩිපුර නිපදවීම මත එන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් හෝ එතකොට කෑම නියවැරදි වෙලාවට නොකෑම මත එන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් වගේ අවස්ථාවක් තිබුණොතින් අපිට විශේෂ වූ බෙහෙත් වර්ග, චූර්ණ වර්ග, කසාය වර්ග ආයුර්වේදයේ තියෙනවා කියන එක පැහැදිලි කරන්න. රෝගය නිවැරදිව හඳුනගන්න රෝගය තමයි නිවැරදි ප්‍රතිකාර කරන්න පුළුවන්. ඇත්තෙන්ම කියනවා නම් මේ අරුණි ඒක තමයි තියෙන නියම ක්‍රමය. හරි දැන් අපිත් එක එකතු වෙලා ඉන්නට දැනුමට බොහෝ දේ එකතු වුණා. තව බොහෝ දේ ඇති ඔබෙන් දැනගන්න ඉගෙන ගන්න. ඒ වෙනුවෙන් ඔබේ දුරකථන අංකය මතක් කරමු. ඔව් මගේ දුරකථන අංකය 0777048118. නැවත වතාවක්. 0777048118. බොහොම ස්තුතියි අද දවසේ නුගසෙවන්ට ගොඩ වැදුනට. තවත් දවසක අපි මුණ ගැසෙමු. බොහොම වැදගත් තොරතුරු රසක් ඔබ අපිට කියලා දුන්න අපේ දැනුමට එකතු කර ස්තුතියි. හොඳයි. නුගසෙවන හමාර කරන්න වෙලාව ඇවිත් අද දවසේ අපිට නියමිත කාලය අවසන් වෙලා. නමුත් තව කාරණාවක් තියෙනවා ඔබට මතක් කරන්න. මතක් කරන්න දෙයක්වත් නැහැ. මොකද මේ වෙනකොට ජාතික නාලිකාවත් එක නිරන්තරයෙන් එකතු වෙලා ඉන්න ඔබේ ආදරය ආකර්ෂණය දිනාගත්ත සිංහල හඬ කැවූ චීන කතා මාලාව කිරිල්ලියෝ දෙක සඳුදා සිට සිකුරාදා දක්වා සවස 6:30ට ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වෙනවා. ඔබ බොහොම ආදරයෙන් ආසාවෙන් ඔන්න ඊයේ දවසේ ඉඳලා නරඹන්න පටන් ගත්තා. ඊයේ දවසේදී මේ නාට්‍යයට අදාළ ගීතය අහපු බොහෝ දෙනෙක් මේ ගීතය ගැන ටිකක් වැඩිපුර කතා කරන්න පටන් ගත්තා. නැවත නැවත ගීතය අහන්න කැමතියි කියලා ජාතික නාලිකාවට දුරකථන ඇමතුම් දීපු අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔන්න අද දවසේ නුගසෙවන හමාර කරන්න අපි තෝරාගත්තේ කිරිල්ලියෝ දෙක චීන කතා මාලාව වෙනුවෙන් අපි නිර්මාණය කරපු ගීතය. සංගීතය හත් අනුව උදාර සමරවීර ගේ පද යශෝදා අධිකාරි, ගායනය ෆැරනන්ඩ්‍රියා තිල්කිුරේෂා සමග ආදිත්‍යා වැලිවත්ත. ඒ අපුරු ගීතයත් එක්ක මේ සූදානම අද අඟහරුවාදා නුගසෙවන නිමා කරන්න. ඔබට සුබ දවසක්.